ගෞරවනය ස්වාමීින්දයන් වහන්සේ සුභනාව අසරක් වේවා. ගෞරවී විමසමි, අප තථගතයාණන් වහන්සේ මුඩු මහනකයා බමනම් බැනවැදුණු අවස්ථා අසා ඇත්තෙමි. අප මහා තථගතයාණන් වහන්සේගේ කේසධාතුූන් වහන්සේ පූජනීය වස්තුලෙස ලබාදුන් අවස්ථාවක් අසා ඇත්තෙමි. බුදුරජාණන් වහන්සේ හිස මුඩු කර සිටියේද. නැතහොත් අප පිළිම වහන්සේ දකින ආකාරයේ කොන්්ඩී වැවී සිටියේද. ධර්මීමී පිළිබඳ සටහන්වන්නේ කෙසේද. බුදුරජාණන් වහන්සේ සමඟ එකටම හිටපු බ්‍රහක්්මණයන්ට ඇතම්වීට පස්සගු මහනුන්ට පවා තමන් බුද්ධයැයි කියන තෙක්ම බුදුරජාණන් වහන්සේ හඳුනාගත නොහැකි වීයයි අසා ඇත්තෙමි. මෙසේ වූයේ ඇයි කවුණාවෙන් පහතා දෙන්න කියලා. අද වගේ නමේ අතීතයේ පිරිමිකට්ටියත් කෙස් වැැව්වා විසේසිම් රාජකුමාරයෝ සිද්ධාත මහබෝධිසත්වයන් වහන්සේ කෙස් වවප කෙනෙක් කඩුවෙන් කෙස් කපපුතුමෙක්. අපේ සිද්ධාහත මහබෝධිසාත්ත්‍යයන් වහන්සේ කේස වැටිය කපල ඉම්පස්සල ලෝතුරා සම්මා සම්බුද්ධත්ය උදෙසා ආ ගමන් මගේදී අධිස්ථාන ශක්තියනිසාස් ඒ නියමිත පමාණයට වඩා වැඩින එක නතර වුණා. අධිස්ථාන ශක්තියෙන් එක්තරා ප්‍රමාණයකට විතර ඇතිබුණේ. අපි අද ප්‍රතිමා වහන්සේලාගේ දකින්නේ ඒ ස්භභාවේ. ඊට වඩා වැඩු නැහැ බුදුරජාණන් වහන්සේ කේ සධත්වහම ඉම්පසූත් චේතනය කළේ නැහැ. නමුත් තපස්සු බල්ලුක වේවා සුමන සමන් දිවරාචූත්තමයාණන් වහන්සේ වේවා. තැංවලද භාගිවතුන් වහන්සේ වැඳුම් පිදුම් කරන්නට අදාළ අයට හිස පිරිමැදල කේසධාතුන් වහන්සේලාමිටක් පරිත්‍යා කරල තියෙනවා. එතනදී භාගිවතුන් වහන්සේ මුනගෙහෙන අය මුඩු මහන කියලා කතා කලා කෙල කියද්දි. එදා දිග කෙස් වැටියක් තමයි හැම උටමතිබුණේ. ඉතා සුළුවට නමුත් න අඟල් දෙකක වගේ පමාණයක් වැවෙනකන් තමයි අපිටත් විනයේ ඉඩ කඩ තියෙන්නේ. විනිී නීතියනුව අඟල් දෙකක වගේ ප්‍රමාණයක් හිස වැල්කිස් වැවෙන්න පුළුවන්. දැන් අඟක විලාසිතාවක් කලානේ. එතකොට පිින්වතුනි භාගිවතුන් වහන්සේ අරවිධ සම්පූර්ණ කෙස් වැටී කපලා තිබුණ වගේම සාාවකයන් වහන්සේලා සම්පූර්ණයම හිස භාමිින් කටයුතු කලා නිසාත් සියලුම දෙනාගේ ශාස්තුූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නිසා.ක හිස බානැ සියලු ස්වාමින් වහන්සේලාගේ ශාස්තතුූන් වහන්සේ ඒ භාගවත් ලෝගුරු බදුරජාණන් වහන්සේ නිසා පොතුවි එදා මුඩු මහන කියල තමයි ආමාන්තරනය කලා තියෙන්නේ. එතුන් මුඩු මහන කියනය කදී. අඩවගේ කොන්ඩි දිකටවන්න ඇතුව ඒ අධිස්ථානසි කරලා ඒ විදිහට තියෙනකොට භාගවතුන් වහන්සේ තත් එහෙම ආමන්තර්නය කරලා තියෙනවා. ඒක ඔබ වරදවාතේරුම් ගන දෙයක් නෙමේ භාගවතුන් වහන්සේ හිස සම්පූර්ණය මුඩු කරල හිටියා කේස ධාතුන් වහසද කොහොම ලබා දෙන්නේ කෙන කානාවක් ඔබට හිතන්න හැකියාවක් නෑ ඒකද හේතුව තමයි. භාගිවතුන් වහන්සේ විසින්, අධිස්ථාන කරල ක්තරාපමාණයකට පමණක් හිසකිස් තිබුණා. එතකට අවස් අවස් අයට භාගෝතුන් වහන්සේ කිසිධාතුන් වහන්සලා පරිත්‍යා කරලා තියෙනවා. ඒගේෙස ධාතුන් වහන්සේ අදටත් වන්දනාමාන කරමින් පවත්වගන්නවා. එතව බුදුරජාණන් වහන්සේ හිස මුඩු කර සිටියේත් නැතහොත් අප පිළිමවහන්සේ දකින ආකාරය කොන්ඩේ වැවී සිටියදකි ලැහුවොත් අර අධිෂ්ඨානයත් ප්‍රතිමා වහන්සේ ලාගේ තිය පෙන් හා තියෙන ස්වභාවයක් හිතටරගෙන කටයුතු කරන්නේ. ඒගේම පස්්නේ මහල තියෙනවා බුදුරජාණන් වහන්සේ සමඟ එකටම හිටපු භහක්මනයන්ට ඇතම් විට පස්සග මහනුන්ට පවා. තමන් බුද්ධයයි කියනතෙක්ම බුදුරජාණන් වහන්සේ හඳුනාගත නොහැකිවීය අසා ඇත්තෙමි. මෙසේ වූයේ ඇයි කියනෙක. එභාගිවත් ලෝගුරු බුදුරජාණන් වහන්සේගේ නිහතමානයේ ගුණේ සහ. භාගිවතුන් වහන්සේ පංවත්නී ඒ අවස්ථානු කූලව ඒ අය දමනය කර ගන්නට සහි අයි සූත දේශනාවල සඳහන් වන ඒ ඒ කවුණු විෂ්ට සිද්ධ කරගන්නට ඒ අවස්ථානකූල භාගවතුන් වහන්සේ ඒ විදිහට කටයුතු කරල තියෙන උපාධානයන් සහිත පුද්ගලයාන්ගේ උපාධානයන් තුරුවල කරගන්නට භාගිවතුන් වහන්සේලාත් අනුගමනය කරන ක්‍රමේ තමයි ඒකම. ඒ වරදවා තේරුම් ගැනීම යුක්තියුත්ත නැහැ පින්ුවත්නී ඒ අනිත් අයට වුණත්. ඒ විදිහට අවබෝධ කරගන්නට යම්යම් කාල යනවානම්, ඒකට හීතුව භාගිවතුන්හන්ස, ඒ අයග උපාදාානයක්න් ඒ අයගේ සන්තානයක් පරිසා කළ බල් අතමයි ඒ විදියට කටයුතු කළේ.